හේතුවාල එහෙම සාමාන්‍ය කවුරුත් අල්ලන්නේ නැහැ ඒවා. ඒ නිසා එතකොට ඉතින් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න ඉස්සෙල්ලා අපිට ගොඩක් දේවල් කරගන්නට පුළුවන්. හරි. ඒ නිසා ඒක ඉතා වැදගත් කියලා තමයි අපි සලකන්නේ. ඉතින් ඒකයි මම මේ වගේ උදාහරණයක් කිව්වේ. ඒක තරමක් සංවේදී උදාහරණයක් වුණත් මේ ඒක මේ වගේවා ගොඩාක් තියෙනවා කියන්න. මේ මොකද දැන් මම අවුරුදු 30කට ආසන්න සංඛ්‍යාවක් රෝගීන් සමග හිටියා ඉන්නවා. ඊළඟට පවුල් විශාල සංඛ්‍යාවක් පරම්පරා ගණනක් තියෙනවා සමහර පරම්පරා. ඔව් කියන්නේ දැන් එන ළමයින්ගේ ආච්චිලා සීයලා එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අම්මලා තමයි මුලින් මුල්වරට මගේ ප්‍රතිකාර ගන්න ඇවිල්ලා. ඒ නිසා ඒ පරපුරේ සිද්ධි පිළිබඳව එහෙම දන්නවා. ඒ අය බොහොම විවෘතව කතා කරනවා මාව. ඔබතුමන් දැන් වසර 30ක් තිස්සේ මේ සඳහා ප්‍රතිකාර කරනවා. නමුත් ඒ தත්ත්වය එදා තිබුණ තරම්මටම අදත් තියෙනවා නේද? ඒක කිසි වෙනසක් වෙලා නැහැ. ඒ ගැටලුකාරී தත්ත්වය. ඔව් ඒ වගේත් පේනවා. එහෙමත් තියෙනවා. මොකද හේතුව දැන් මිනිස්සු සමහර දේවල් අමතක කරලා මේ වෙන වෙන දේවල් පස්සේ යනවා. දැන් අපි හිතමු මේ අපේ தත්වයට වඩා. හැබැයි මේ මේ මෙහෙම කිව්වහම පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. දැන් අපි දිනුනු වෙන්න ඕනේ, ඉස්සරහට යන්න ඕනේ, එහෙම කියලා අපි කියනවානේ. ඔව් අපි එහෙම කරන්න ඕනේ. මුදල් උපයන්න ඕනේ. ගොඩක් මුදල් උපයන්න ඕන පුළුවන් නම්. හැබැයි ඒවා යහපත් ක්‍රමවලින් උපයන මුදල් වෙන්න ඕනේ. ඊළඟට යහපත් චේතනාවෙන් උපයන මුදල් වෙන්න ඕනේ. කතාව වෙන පැත්තට යනවද දන්නේ නැහැ. හරි. ඒ නිසා අපි එහෙම කළාට කමක් නැහැ. එතකොට දැන් මේ මෙහෙම අපි යනකොට අපිට අර වැදගත් දේවල් ඔක්කොම අමතක වෙනවා. අන්න ඒක තමයි උතන තියෙන ප්‍රශ්නේ. මම මේ මෙතන මතු කරන්න බලාපොරොත්තු වුණේ. ඒ කියන්නේ දැන් අපි මුදල් හොයාගෙන යනවා. හැබැයි අපි මේ gedara එනකොට මොකද වෙලා තියෙන්නේ? මේ මුදලේ ඒ සතුට නැති වෙලා යනවා. ඒ නිසා අපි හැමෝම වයස්ගත වීම ගැන මුලින්ම කටයුතු කරන්න ඕන කාලය හැටියට මම සලකන්නේ අපේ තරුණ විය, අපේ මැදි විය අවස්ථාවේදී තමයි. ඉතින් ඒ සඳහාම තමයි අපි මේ සඳහා සැලසුම් කරගන්න ඕනේ, ලෑස්ති වෙන්න ඕනේ. විශේෂයෙන් දැන් ස්වයං රැකියාවක නියුක්ත වන ස්ථිර රැකියාවක් නොමැති, ඊළඟට මොකද්ද අපි කියන්නේ විශ්‍රාම වැටුමක් නොලැබෙන රැකියාවක් කරන අය ඉන්නවා. ඉතින් ඒ අය තමයි අනිවාර්යයෙන් විශේෂයෙන්ම මේ වැදගත් වෙන්නේ. තරුණ කාලේදීම තමන්ගේ පළවෙනි පඩියෙන්ම පුළුවන් නම් විශ්‍රාම ගත්තාම අවශ්‍ය මුදලක් වෙන් කරන්න ඒක ඉතාම හොඳයි පළවෙනි අවස්ථාවේ. ඒ හැබැයි ඉතින් දැන් මදුගා කිව්වා වගේ මේ තරුණ කට්ටිය එක්ක කතා කළොත් එහෙම දැන් ඔය අනාගතය ගැන කොහොමද එහෙම කියලා ඒවා ඉතින් ගැන කියන්න විවිධ බලන්න පුළුවන් කියලා එහෙම තමයි විවිධ උත්තර ඒවට හම්බෙන්නේ. හැබැයි මං හුඟක් තැන්වල මේක කියලා. හැබැයි දැන් මැදිවිය අය එක්ක කතා කළොත් දරුවෝ දෙන්නෙක් විතර ඉන්න යන්තම් ගෙදර භාගයක් හදලා තියෙන ඒ වගේ එක්කෙනෙක් එක කතා කළොත් එයා බොහොම උනන්දුයි මේ අනාගතය ගැන. මේ කියන්නේ එයාගේ එයා වයසට ගියාම කොහොමද ඉන්නේ කියන එක ගැන සලකා බලන්න ඒ සඳහා සුදුසු පියවරක් ගන්න එයා බොහොම කැමති. ඒ මොකද හේතුව? දැන් එයාට ටික ටික දැනීගෙන එනවා පරිණත වෙලා. ඔව් වෙලා. එයා එයා ජීවිතය ගැන ගොඩක් ඒවා අවබෝධ කරගෙන දැන් ළමයි ඉන්නවා. මේ වට විතරම් කරන්න ඕනේ. මේ අනාතරේ මට වැඩියෙන් මහන්සි වෙන්න වෙලා තියෙනවා. දැන් වැඩියෙන් උපයන්න වෙලා තියෙනවා. හැබැයි උපයන ටික ඔක්කොම වියදම් වෙනවා. ඒ ටිකත් මදි සමහරලාට. ඉතින් එහෙනම් මට අනාගතය සඳහා, මගේ බිරිඳගේ අනාගතය සඳහා මොනවත් කරගන්න බෑ වගේ කියලා තේරෙනවා. ඒ නිසා දැම්මම මේ ගැන සැලකිලිමත් වීම වැදගත් කියලා හිතෙනවා. අපි ඔය කතා කරපු අංශ හතර ගැන කිව්වහම මොනවද අපි කියපු අංශ හතර? කායික සෞඛ්‍යය, ඊළඟට මානසික සෞඛ්‍යය, ඊළඟට අපි කිව්වා අධ්‍යාත්මික සෞඛ්‍යය, අවසාන වශයෙන් අපි සඳහන් කරේ සමාජීය සෞඛ්‍ය කියලා. මෙහෙම අංශ හතරකට අපි වෙන් කරගෙන එහෙම තියෙන්නේ අපිට විස්තර කරන්න, අධ්‍යයනය කරන්න පහසුව සඳහා. නමුත් මේ සියල්ලම එකට තමයි පුද්ගලයාගේ ජීවිතයට වැදගත් වෙන්නේ. එතකොට අපේ හිතේ ඇතිවන දේවල් අපේ ඇඟට බලපානවා. අපේ ඇඟේ ඇතිවන දේවල් අපේ හිතට බලපානවා. අපිට සමාජයෙන් ඇති කරන බලපෑම්, සමාජයේ විෂමතාවයන්, විවිධ දේශපාලනික හෝ විවිධ තත්ත්වයන්ුත් අපේ සෞඛ්‍යයටත් බලපානවා. හරිද? ඒ කියන්නේ දැන්
බල ඒ සෞඛ්‍යයට බලපාන අවස්ථා ගොඩක් තියෙනවා. හරි අපිට විස්තර කරන්න පුළුවන් පස්සේ අවස්ථාව හම්බුනොත්. ඊළඟට අධ්‍යාත්මික සෞඛ්‍ය ගැන අපි කතා කරනවා. අධ්‍යාත්මික සෞඛ්‍ය ගැන අපි කතා කරන්නේ බොහෝ වෙලාවට මේ අපේ අපි අදහන ආගමට සම්බන්ධ කරලා තමයි. එතකොට හැබැයි අපිට මේවා ඔක්කොම මතක් වෙන්නේ අර පසුව තමයි. ඉතින් වඩා හොඳයි කියලා මම කියනවා. දැන් අපි මේ අධ්‍යාත්මික සෞඛ්‍ය ගැනත් කතා කරනකොට පොඩි පොඩි කරුණු ටිකක් දැන් කියවු මේ මතක් වුණ වෙලාවේ. මේ කතා කරනකොට හුඟක් වෙලාවට මේ අපිට අපි හිතමු ආගමික සිද්ධස්ථාන නරඹීමට යාම. වන්දනාවේ යාම. මේ ටික ඔක්කොම අපිට මතක් වෙන්නේ අර කාලෙදිනේ විශ්‍රාම ගියාට පස්සේනේ. හරිද? හැබැයි ඒ වෙනකොට අපි සිතින් ප්‍රබල වුණත් සිතින් ඉහළ තත්ත්වයක සිටියා වුණත් ස්වභාවික විද්‍යාත්මක අපේ ශරීරය තුළ තියෙන යාන්ත්‍රණයන් නිසාම අපි ගතින් සමහර අවස්ථාවලදී යම් යම් දුබලතාවයන්ට පත් වෙලා තියෙනවා. ඒතකොට මේ කාලේදී අපි ඔය දුරගමන් අපි හිතමු විදේශීය රටකට යනවා අපි ආගම් ස්ථාගමික ස්ථාන තියෙනවා ඔක්කොම අල්ලා ගන්නවා ඒවා. ඒ ස්ථාන නරඹන්න හෝ අපි ඒ ස්ථාන වැඳ පුදා ගන්නට අපි යනවා. ඉතින් එතන මොකද වෙන්නේ? දීර්ඝ ගමන් තියෙනවා. ඉතින් අපි දුබල නම් අපි මේ අපේ කායික දුබලතාවයන් අපහසුතාවයන් බලපාන්නට පුළුවන්. ඉතින් ඒ වගේ අය මං ගාවට එනවා. මහත්තයා හෙට අපි මේ ලබන සතියේ මම දඹදිව වන්දනාවේ යනවා. මේ මගේ දැනට දනිස් රිදෙනවා. මේ දේවල් තියෙනවා. මට ඉක්මනට හොඳ කරලා දෙන්න මේ එහෙ යන්න කියලා. ඒක දැඩි අභියෝගාත්මක අවස්ථාවක් මට. හදිස්සියත් යම් වෙලාවකට ගැටලුවක් වෙනවා ඔබතුමන්ට ප්‍රතිකාර කරලා දෙමේ ඉක්මනට හොඳ කරගන්න ඕනේ කියන අදහස බොහෝ කිදිස්සියට තියෙනවා. ඉතින් එහෙම කරේ නැති වුණාමත් ඉතින් මේ ප්‍රශ්නයක් එයි. හරි. ඉතින් දැන් ඉතින් ඒක ගලන්න පැහැදිලි කරලා එහෙම දෙන්න වෙනවා. ඉතින් හුඟක් අය හිතවත් අය අඳුරන අය නිසා දන්නා අය නිසා ඒගොල්ලෝ දන්නවා මේ ටික දවසක් ගියාම ඒව අවබෝධ කරගන්න. ඉතින් දැන් හැබැයි අපි දැන් ඔය ඕකම අපි මේ අපේ මැදිවියේදී ගියා නම් අපිට ඔච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ඒකට ඔරොත්තු දෙන්න පුළුවන්. අර අපි මේ තත්ත්වයට ආවට පස්සේ අපි අධ්‍යාත්මික සංවර්ධනය සඳහා මාහිතන විදියට වඩා හොඳයි අපි ළඟ මොකද අපි ළඟ තියෙන දේවල් දැකලා නැහැ අතරම් බැලුවොත් එහෙනම්. අපි ළඟ තියෙන ඉතින් ආගම අදහන එකට ඉතින් අපි දන්නවා ඒ ස්ථානයටම යන්න ඕනේ නැහැ කියලා. ඒක අපි අවබෝධයෙන් ගන්නවානේ. ඉතින් ඌල තැනක ඉඳලා අපිට පුළුවන් මේ කාර්යය කරන්න. ඉතින් ඒ නිසා වඩා හොඳයි මේ මැදිවියේදී මේ කටයුතු ටික කරගන්නට පුළුවන් නම් යන්න ඕනේ තමයි. මම මෙහෙම ප්‍රශ්නයක් ඔබෙන් අහුවොත් දැන් අපි හිතනවා ගොඩක් වෙලාවට මේ දැන් මේ මැදිවියේදී සහ තරුණවියේ තියෙන කාර්යබහුලත්වය සහ වගකීම් එක්ක අපිට මේ දේවල් මගහැරෙන්නට පුළුවන්. නමුත් මේ අපිට දැන් දරුවෝ දීකතල දීලා ඒ ඔක්කොම නිදහස් වුණාට පස්සේ තමයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මං හැම බරකින්ම නිදහස් වුණා දැන් මට මේ මගේ හිතේ තිබුණ ආශාවන් ඉෂ්ට කරගන්න අවස්ථාව කියලා හිතෙන්නත් පුළුවන් නේද? ඔව් එහෙම හොඳයි. එහෙම හොඳයි. ඒක ඉතින් එහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතෙනවා. ඒ ඔක්කොම ඇත්ත. හරි. දැන් ප්‍රායෝගික තත්ත්වය ගැන තමයි මම කිව්වේ. දැන් ඒ කියන්නේ දැන් අපි දැන් අර දැන් ඔය දැන් සමහර වෙලාවට කෝච්චියේ දිගු ගමනක් තමයි යන්නේ සමහර අය මේ ඔය දඹදිව වන්දනාවේ. එහෙදි සමහර අය මේ යන අවස්ථාවක් තියෙනවා. ඒ මුකුත් වෙලා නෙමෙයි. ඒ සාමාන්‍ය වීඩාව නිසා හෝ ඊළඟට එහෙම වෙන්න පුළුවන් සාමාන්‍ය. ඉතින් අපේ ඒ ගෙදර මෙහෙ හිටියත් ඒ දවසේ ඒක සිද්ධ වෙනවා ඇති. එහෙම වෙනවා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? බොහොම හැබැයි ඉතින් තරුණ අයත් එහෙම ගිහිල්ලා මේ යනවා. ඒක හරි ඉතින්. නමුත් මේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවනේ මේ ඊට පස්සේ තුවාල වෙන අය අසනීප වෙන අය වැඩි වෙන අය. ඒතර මොකද වෙන්නේ දැන් අර මුළු කණ්ඩායමටම ප්‍රශ්නයක්ත් ඇති වෙනා එතන. අපි කෙනෙක් රෝගී වුණාම අසනීප වුණාම මිය ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් මිය ගියොත් එහෙම ගේන්න බෑ. ඒක ගේන්න ලොකු ප්‍රශ්න ගොඩාක් තියෙනවා එතන නීතිමය කරුණු අරවය. ඉතින් ඒ නිසා තමයි මම අරම කිව්වේ. ඉතින් අර තමා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවනම් ඒ සඳහා මේ වගේ කාර්යයන් ඉතාම හොඳයි. එතකොට දැන් ඔය කීපයකට මට තව එකතු කරන්න දෙන්න. ඊයේ අපි අනුරාධපුරේ ගිහිල්ලා ආවා. මේ නෑ අනුරාධපුරේ සතියක් විතර ගියා කියලා කියමුකෝ. ගිහිල්ලා දවස් දෙක තුනකට පස්සේ ඔන්න ආවා පෙරේදා ආවේ. දැන් මෙන්න මේ අමාරු ටික තියෙනවා. ඊළඟ පෝයට අහවල් ස්ථානයේ යනවා ඒ කටයුතු සඳහා. හරි. ඉතින් ඒ සඳහා ඊට ඉස්සෙල්ලා මට මේ ටික සුව කරලා දෙන්න කියලා එහෙම කියනවා ඉතින්. හරි. ඉතින් ඒ වගේ අවස්ථා එනවා. ඉතින් ඒක නිසා තමයි මම
නැවත ඔය හැම දෙනාටම පැහැදිලි කරන්න කැමතියි. අපේ මේ කාර්යයන් සඳහා වඩා හොඳයි, වඩා හොඳයි වචනය වඩා හොඳයි අපේ අපිට පුළුවන් කාලේ යන්න එහෙම කියමු. අපිට පුළුවන් කාලයේදී ඔය ටිකත් කරගන්නට පුළුවන් නම් හරි. සමහර වෙලාවට අපි ටිකක් සැලසුම් කරොත් එහෙම අපේ පවුලේ කට්ටිය සමගම යන්න පුළුවන් මේ කාර්ය සඳහා, වෙනමම යන්න නැතුව. එතකොට මොකද වෙන්නේ, කුඩා දරුවාත් මේ ගැන දැනගන්නවා. එයත් එයාටත් එතකොට එයා ලොකු වුණාම එයත් ඔය වගේ එයාගේ පවුලේ කට්ටියත් එක්ක කරගෙන යන්න පුළුවන්. ඒ වගේ සම්ප්‍රදායක් ඇති කරගන්නත් අපිට පුළුවන්. මේ විදිහට අපි කල්පනා කරලා අපේ ගත හයිය කාලේ මේ කටයුතුත් කරගන්න. ඉතින් අනිත් එක තමයි ඉතින් මේ ආගම අදහනවා සහ ඒ විදියට ඉන්නවා කියන එක ඉතින් මේ වයසට ගියාම පමණක් නෙවෙයිනේ. ඉතින් හැමදාම අපි කළ යුතු වැඩක්. හරි, ඒක නිසා ඒ කාර්යය තමයි අපි මෙතනදිත් මතක් කරන්නේ. ඉතින් ඒ නිසා මේ කරුණු ඉතා වැඩගත් දේවල් හැටියට සලකන්න ඕනේ. මම බොහොම සරලව පොඩි වචන පාවිච්චි කරලා මේ කියාගෙන යන්නේ අපි කාටත් තේරෙන විදියට. මෙතන මේකේ අපි ටිකක් වැඩි සංකීර්ණ කරන්න නැතුව තමයි මම අපි කාටත් පොදුවේ හිතන්න පුළුවන් දේවල් ටිකක් තමයි මම මේ කිව්වේ. හොඳයි වෛද්‍යතුමනි, මේ අපි බොහොම අපූර්වවට මේ කතා බහ ගලාගෙන යන අතරතුරේ මම දුරකථන අංකයේ මතක් කරන්නම් අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්න ඔබටත් හැකියාව තිබෙනවා මේ වෛද්‍ය සාකච්ඡාවට 02-94-112-676 කියන අපේ සුපුරුදු දුරකථන අංකය ඔබට විවෘතයි. ඉතින් ඔබටත් තියෙනවා නම්, ඔබත් වැඩිහිටියෙක් නම්, ඔබටත් යම් ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා නම්, ඔබටත් අපිට දුරකථන ඇමතුමක් දීලා අපිත් සමගින් මේ සංවාදයට සහභාගී වෙන්නට පුළුවන් සහ වෛද්‍යතුමාගෙන් ඔබට තිබෙන ගැටලුකාරී තත්ත්වයට විසඳුමක් ලබා ගන්නට හැකියාව තිබෙනවා. වෛද්‍යතුමනි, අපි ගිය සතියේ කතා බහ කරපු මාතෘකාව පැත්තට පොඩ්ඩක් ගියොත් මේ වැඩි දෙනෙක් කතා කරන්නේ නැති යම් අවස්ථාවක අපිට හිතෙනවා මේ අපේ රටේ තියෙන සංස්කෘතියත් එක්කද සහ මේ බැඳීම් එක්කද මේ ගැන කතා කරන්නේ නැත්තේ කියලා. අපි පසුගිය සතියේ ටිකක් කතා කරා මේ ගැන. වැඩිහිටියන්ගේ ලිංගික සෞඛ්‍ය පැත්ත අපි වැඩි අවධානයක් යොමු කළ යුතු සහ වැඩි දෙනෙක් අවධානය යොමු නොකරන මාතෘකාවක් තමයි මේක. දැන් මේ ලිංගික සෞඛ්‍ය ගැන කතා කරද්දී මේකට ලිංගික ආබාධත් ඇතුළත් වෙනවා නේද? ඔව්. දැන් මේවා ගැන ඇත්තටම අවුරුදු මේ අපි දැන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 කියලා කියනවනේ. හරිද? දැන් මේ අවුරුදු 60න් විශ්‍රාම ගත්තට ඒගොල්ලෝ රැකියාවෙන් විශ්‍රාම ගන්නවා. හරිද? එතකොට මේ අයටත් අර මම කිව්වනේ ඔව් මේ කටයුතු ගෑ මේ